මීට වසර 3කට පෙර ඉදිකිරීම් ආරම්භ කළ බොරලන්ද වංගිය කුඹුර රහන්ගල ග්‍රාමයේ විහාර මන්දිරයේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. එළඹෙන 25 වනදා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට නියමිතයි. ඒ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ ගමටම ලොකු ආලෝකයක් ලබා දීමේ අපේක්ෂාවෙන් ඇති කරගන්නට ගොඩනගන්නට යෙදුන විහාර මන්දිරයේ මේ වෙන විට බොහෝ දුරට වැඩ කටයුතු අවසන් කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් ගම්වාසී හැමදෙනාගේම දායකත්වයේ එවාගින් ප්‍රදේශවාසී සම්පත් දායක පින්නතුන්ගේ නොමසුරු දායකත්වයේ මත මේ වෙන විට ඒ ගොඩනැගිල්ල ඉදි කරලා අවසන් කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්නට ඕන බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන හාමුදුරන් වහන්සේගේ පූර්ණ දායකත්වයේ කැපකිරීම මත එම විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ තැන්පත් කිරීම සඳහා උන්වහන්සේ පූර්ණ දායකත්වයේ ලබා දී තිබෙන බව මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා පූර්වකව අපි සිහිපත් කරනවා. විශේෂයෙන් මීට වසර දෙකකට ඉහතදී අපවත් වී වදාළ බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂක නිර්මාතෘවරයාණන් වහන්සේ වන ලෝකයාටම ලොකු බෞද්ධාලම්බන ප්‍රීතියක් ඇතිකර ගැනීමේ අපේක්ෂාව ඇතිකරගෙන බෞද්ධයා නාලිකාව ඉදිරිපත් කරන්නට යෙදුන ගොඩනඟන්නට යෙදුන දරණාගම කුසලධම්ම නායක හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ වාසනාවන්ත කරගන්නට උතුම් නිවන් සම්පත්තියෙන් සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අපේ හාමුදුරන් වහන්සේගේ මූලික දායකත්වයේ කැපකිරීම මත මේ බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නිරාවරණය කිරීම විවෘත කිරීමේ කටයුත්ත 2020 ජනවාරි මාසේ 25 වෙනි දින සිදු කරන බව මේ අවස්ථාවේදී පින්වත් හැම දෙනාටම සිහිපත් කරලා සිටිනවා. මේ අවසාන කටයුත්ත අපි කරගෙන එනකොට අපි ඉතාමත් අසීරුතාවයකට පත් වුණා. මුදල් උපයා ගැනීමේදී ඒ අවස්ථාවේදී අපේ බොරලන්දේ වජිරඥාන හිමිපාණන් වහන්සේ අපි කරන ලද අපේ ප්‍රේමරත් මහත්මයා කරන ලද ඉල්ලීමකට උන්වහන්සේගෙන් ලැබුණු ප්‍රතිචාරය අනුව තමයි මේ අති විශාල මුදලක් ධනස්කන්ධයක් වැය කරමින් ඒ වටිනා කියන පිළිම වහන්සේ අපේ ගම් ප්‍රදේශයට බෞද්ධ මාලිගයට ලැබෙන්නේ. ඒ අනුව මේ පින්කම් මාලාවට සමගාමීව එළඹෙන 25 වෙනි දින තැන්පත් කරනු ලබන මේ පිළිම වහන්සේ තැන්පත් කිරීමේ පින්කමට සමගාමීව අද දිනේත් අපි තාමත් යුසුලුව විවිධ ආකාරයෙන් ශ්‍රමදාන මට්ටමින් කටයුතු කරගෙනමින් සිටිනවා. අපි 24 වෙනි දින නැවත මෙම ස්ථානයේදී 25 වෙනි දින පවත්වනු ලබන පරිත්‍රාණ ධර්මදේශනාවට අනුකූලව සිදු කළ යුතු සියලු සැරසිලි කිරීම් කටයුතු, පිරිත් මණ්ඩප සකස් කිරීමේ කටයුතු ආදිය සිදු කිරීම සඳහා 24 වෙනි දිනත් අපි ශ්‍රමදාන කටයුත්තක් සෝදානම් කරගෙන තිබෙනවා. එවාගෙම 25 වෙනි දින හිමිදිරි උදෑසන වංගිය කුඹුර ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති පිළිම වහන්සේ එතැන් සිට මෙම ස්ථානය දක්වා අපේ ගමේ තිබෙන සියලුම රථ වාහන මේ ස්ථානයට ගමන් කරලා හිමිදිරි උදෑසන රථ පෙරහැරකින් තමයි අපි පිළිම වහන්සේ ගම්පියසට වැඩම කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන්නේ. පිළිම වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව සුබ නැකතකින් අපි පිළිම වහන්සේ අපේ බෞද්ධ මාලිගය තුළ උන්වහන්සේගේ පිළිමය වඩා හිඳුවලා ඉන් අනතුරුව ප්‍රථම කිරියාහාර බුද්ධ පූජාව එවාගේම පුෂ්ප පූජාවන් පවත්වීමෙන් අනතුරුව රාත්‍රිය රැය පහන් වනතුරු බුදුරජාණන් වහන්සේගේ මුවින් වදාලා වූ පතල මහා කරුණාවෙන් ලෝකයාගේ අනුකම්පාවෙන් ලෝකයාට අනුකම්පාවෙන් දෙසා වදාන ලද පරිත්‍රාණ ධර්ම දේශනාවක් එදා එම දිනයේ හිමිදිරිය පහන් වනතුරු පැවැත්වන ලබන පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව අපි සපිරිකර සංඝගත දක්ෂිණාවකින් මේ පින්කම අවසන් කිරීමටයි සූදානම් කර තිබෙන්නේ. රහංගල එක්සත් සුබසාධන සමිතියත් අනෙකුත් ස්වේච්ඡා සමිතිත් සම්බන්ධ කරගෙන මෙම සිදු කිරීමට යන උතුම් කටයුත්ත පිළිබඳ මගේ ප්‍රශංසාව හිමි වෙනවා. ඒ වගේම විහාරස්ථානට යාමට නොහැකි වූ වැඩිහිටි පිරිසට මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමෙන් පසුව වැඳපුතා ගැනීමේ ඒ හැකියාව ලැබෙනවා. අපිට ලොකු උදව්වක් උපකාරයක් අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි වගේ වයසක මේ දුරබැහැර පන්සල් වලට යන්න අපිට වාහනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට දැන් පුළුවන් අපේ ගමේ ඉදිවෙච්ච අපේ දායක අපේ සමිති වලින් ඉදිවෙච්ච මෙම විහාර බුද්ධ මන්දිරයේ මේ බුදු පිළිම වහන්සේ නමක්
අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගෙන් ලැබුණා. අපිට ඇත්තටම හරිම සන්තෝසයි. අපි එම පින්කම කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ 25 වෙනිදා. අපි දැනටත් මේ ස්ථානයේ සුද්ධ පවිත්‍ර කරමින් වැඩ කරමින් සිටිනවා. අපිට කියන්නට තියෙන්නේ අපේ ගමට ලැබුණු මහා ලොකුම දායාදයක් තමයි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ අපිට ලබා දුන්න එම බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අපේ අපවත්ති වදාළ ඒ කුසලධම්ම නාහිම්පාණන් වහන්සේටත් ඇත්තෙන්ම බුදුබවම ලැබේවා කියලා නම් මම ප්‍රාර්ථනා කරනවා.